මේ රට අගාධයට ඇදලා දාපු ප්‍රධාන චරිත දෙකක නම් මේ දවස්වල කියවෙනවා. ඇත්තටම ඒ එක නමක් හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ. දෙවනි නම කැබිනට් බලතලත් එක්ක පත් කරපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල්. මේ දෙන්නවම පත් කළේ ජනාධිපතිවරයා. ඒ නිසා ඒ අය ෆේල් වුණාම ඒකට සර්ත් වග කියන්න ඕන. නිවැරදි බුද්ධිමත් නිර්මාණශීලී මිනිසුන්ව පත් කරන්න බැරි එක ගැන ඒ අයව පත් කරලා යවන රටේ ජනතාව හැටියට අපිත් ෆේල්. ඒ කියන්නේ සර්ත් ෆේල් ජනතාව ලෙස අපිත් ෆේල්. ඒ ඡන්දයකදී කරන පත් කිරීම නිසායි. ඇත්තරම පක්ෂත් ෆේල්. මොකද පක්ෂවලින් දාන අයට තමයි අන්තිමට ජනතාවට ඡන්දය දාන්න වෙන්නේ. පක්ෂවලින් 95%ක්ම දාන්නේ කම්බ හොරුන්ව. බැසිල් රාජපක්ෂ සහ අජිත් නිවාඩ් කබ්‍රාල් පොළවේ පස් කමින්ම කිව්වේ අපි IMF යන්නේ නෑ කියලා. නමුත් දැන් අන්තිමට යන්න වුණා. ඒ පෙරහැර ගියාට පස්සේ. කෘෂිකර්මාන්තේ බලන්න සර් කිව්වා හෙට ඉඳලා රටම කාබනික කරමු. කෘෂි රසායනික පලිබෝධසේම රසායනික පොහොර ගේන්නත් බෑ කියලා. එදා හිටපු කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා ඉවක් බැවක් නැතුව හා කිව්වා. අන්තිමට අද රටින් හාල් ගේන්න වුණා. මේ ඉතාම සීමිත උදාහරණ කීපයක් පමණයි. දැන් ඉතාම පැහැදිලි ඔය කවුරු එහාට මෙහාට කරලා විෂයපතයන් දාලා ඇනුවත් මේ ඇනෙන්නේ එකම කුට්ටම රටට වෙන සෙතක් නෑ කියලා. IMF ණය ටික ලැබිලා අපේ ණය ප්‍රතිව්‍යුහගත කරලා ආයෙ තව අවුරුදු දෙක තුනක් දුවන්න පුළුවන්. එච්චරයි. කුට්ටම ඇනුවා කියලා මෙරට සංවර්ධිත රාජ්‍යයක් කරන්න ඔය කුට්ටමේ අයට බැහැ. පුළුවන්කම තිබුණා නම් නිදහස ලැබලා අවුරුදු 74ක් බලය එහාට මෙහාට මාරු කරලා දුන්නනේ. ඉතින් ඇයි කළේ නැත්තේ? දැන් ඇත්තටම රට හරියට හුලංගිය ටයර් දිරපු රිම් කැඩිච්ච පර්ණ ලදරන් ලොරියක් වගේ. ඒකේ යන අපේ ඇඟ හොඳටම රිදෙනවා. නමුත් පාර්ලිමේන්තුවේ ඉන්න බොහෝ දෙනෙකුගේ ඇඟ රිදෙන්නේ නැහැ. ඒකට හේතුව වරප්‍රසාද. අත යට ගහන්න පුළුවන් ගැහිලි. කවුරු යන්න කිව්වත් යන්නේ නැත්තේ මේ වරප්‍රසාද සහ අත යට වාසි නිසයි. මහනාහිමිවරුන් පවා ඉල්ලා සිටියේ අගමැතිතුමාටත් අයින් වෙන්න කියලා. තිරිකුණාමලයේ ආනන්ද මහනාහිමිනුත් ප්‍රකාශ කළේ ඒකමයි. පක්ෂ විපක්ෂ අලුත් එකමුතුවක් සහිත කැබිනට්ටුවක් හදන්න කියලයි. නමුත් එකම කුට්ටම අනමින් ඉන්නවා. රට ජාතිය ආගම කියන ලේබලය මත හිටගෙන ඒ අය ඒවා බාරගන්නවා. ඇත්තටම මැති ඇමතිකම් කියන්නේ රජ සැපක්. ආයේ මලාට දාලා යන්න හිතෙන්නේ නැහැ. බැලූ බැල්මට වැටුප නම් හරි අඩුයි. අගමැතිතුමාගේ වැටුප රුපියල් 71,500යි. කතානායකතුමාගේ වැටුප රුපියල් 88,000යි. කැබිනට් හා රාජ්‍ය ඇමති වැටුප රුපියල් 65,000යි. විපක්ෂ නායකතුමාගේ වැටුප රුපියල් 65,000යි. මන්ත්‍රී වැටුප රුපියල් 54,000යි. මේ මන්ත්‍රීවරු නඩත්තුවට ඒ වුණාට සම්පූර්ණ එකතුව වසරකට රුපියල් කෝටි 156 විතර වැය වෙනවා. දැන් වැටුපට අමතරව දීමනා කීපයක් විතරක් අරගෙන බලමුක. ප්‍රවාහන දීමනාව රුපියල් 10,000යි. දුරකථන දීමනාව රුපියල් 50,000යි. සංග්‍රහ දීමනාවක් හම්බ වෙනවා රුපියල් 4,500ක. කාර්යාල පවත්වාගෙන යන රුපියල් 100,000ක් විතර ලැබෙනවා. තවත් එවැනි දීමනා රාශියක් තියෙනවා. නමුත් වැදගත්ම දීමනාව තමයි තීරුබදු රහිත වාහන බලපත්‍රය. තීරුබදු රහිත වාහන බලපත්‍රයේම පමණක් රුපියල් කෝටි 5කට විකුණනවා. ඇත්තටම මේ සියල්ල එකතු කළත් රුපියල් කෝටි 6-7ක ලාභ බිස්නස් එකක්. නමුත් මේ මැති ඇමතිවරුන්ගෙන් සමහරුන්ගේ සැබෑම ධනය හොයලා බැලුවොත්, වත්කම් හොයලා බැලුවොත් ඔබ පුදුම වේවි. පාපැදියෙන් ආපු සමහරුන් අද යන්නෙම V8වල. අති විශාල මහා ධනස්කන්ධයකට අද සමහරුන් උරුමකම් කියනවා. ඇත්තටම වැටුපෙන් නම් ඒක වෙන්න බැහැනේ. ඒකයි මේසා විශාල ලෙස මේ තනතුරු වලට ආදරේ කෑදර දාලා යන්නේ නැත්තේ. එක්කයිකු දෙන්නෙකු විතරක් මේ ගොඩේ හොරකම් කරන්නේ නැති අය ඉන්න පුළුවන්. ඒක ඇත්ත. මන්ත්‍රී වැටුපෙන් විතරක් ජීවත් වෙනවත් ඇති. දාලා යන්නේ නැති එකට මේ අධික ධනය උපයන්න තියෙන ක්‍රම ප්‍රධාන හේතුවක් බව නම් කිව යුතුමයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.